සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තුදේවතා සද්ධම්මංමනිරාජස්ස සුනංතු සග්ගමොක්කදං දම්මස් සවෙන කාලෝ අයං බදංතා දම්මස් සවෙන කාලෝ අයං බදන්තා දම්මස් සවන කාලෝ අයං බදංතා නමුතස්्य භගವතුು අරහතුು සම්මා සම්බුදුදස්्य නමු තස්्यභගವතුು අරහතුು සම්මා සම්බුදුදස්ස නමු තස්्यභගವතුು අරහතුು සම්මා සම්බුදස්ස्य නාගෝවයෝතානි විවජ්්‍ය ඉත්වා සංජාතකන්දෝ පදුමීවුලාරෝ යථබිරන්තන් විහරේ අර්්‍ය ඒ කෝචරේ කග්ග විසානකපපෝති පූජනීය මහා සංගරත්නින් අවසරයි. පත්න ධර්මදක්ෂිනාව ආරම්බෙදිම අද දේශනාවට දායකත්යෙන් එකතුන පෙන්වතු සිිපත්. කරලම දේශනාව ආරම්භ කරන්නට කල්පනා කරන්නේ අද දේශනාවට දායකත්තය එකතුවෙන එක පිරිසක් වෙන්නේ අංක අටස හතලිස් පහෙන් දහය දොඩංගා හේන ගොතටුව නවනගරේ පදිංචි පිංවත්න් කේවී රන්දිකා ලක්මිණී මහත්මි ඇතුළු පිින්වත් පිරිස. එවගේම තවත් පිරිසක් තාම පින්හිතින් අද දවසේ ධර්මදක්ෂිනාවට දායකත්වය එකතු වෙනවා ඒ පිරිස තමයි ඉඳරාණ වහරක පදිංචි පිංවත් සුමනා රන්ධෙන්ය මහත්මියය ඇතුළු පිංවත් පිරිසවිසින්. ඒ පිංවත් පිරිසගේ එමනත්තං අද දේශනාවට දායයිකත්යකතු වන එහැම දෙනාගේම වලාපොරොත්තු අරමුණු ප්‍රාර්ථනා සීපත් කරලා අපි දේශනාවසායේේදී පින් අනුමෝදන් කරන්න බලාපොත්තු වෙනවා දැක් සූදානන් වෙන්නේ ධර්ම දක්ෂිනාව සිද්ධ කරන්නට. අදත් ඉතාම ශ්‍රද්ධාවෙන් ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන්නට ඉන් හිතිං එකතු වෙන හැම දෙනාටම දේශනාවආරම්බෙදිම සම්මා සම්බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. එවගේම තමයි දේශනාව ශ්‍රවණය කරන හැම දෙනාටම හිතේ ශ්‍රද්ධාව දියුණුවෙන්ට එවගේම තමයි සමාධිමත් සිතක් ඇතිවෙන්ට සතිය ප්‍රඥ්ඥාව දියුණුවෙන්ට මේ විදිහට ඉන්ද්‍රිය ධර්මයන් බලධර්මයක් දියුණු වෙන්නට මෙ දේශනාවෙන් ලැබෙන කුසලච් ඡන්දය හබැහැම දෙනාටම හේතුවක් වෙත්වා එවගේම ශ්‍රවණය කිරීමේ ආනි සංසහැම දෙනාට අනුමෝදනාවක් වෙත්වා කියන ප්‍රාර්ථනාව සහිතවයි අද දවසිත් දේශනාව සිද්ධකරන්නට සූදානං වෙන්නේ. ඔබදන්නවා බදාදා ධර්මදක්ෂිනාව කියනකොටම අපි බදාදා ධර්මදක්ෂිනාවෙන් දැන් මාසය ගණනාවක් තිස්සේ සාකච්ඡා කරගෙනෙන්නේ කග්ග විසාන සූත්‍රයේ පිළිබඳව. මේ විදිහට පියවරෙන් පියවරට. මේ ගාතාවෙන් ගාතාවට ඔබට කග්ග විසාන සූත්‍රයේ පිළිබඳව අවබෝධයක් ගන්ට ලැබෙන්නේ නැත්තෆම් ධර්මදක්ෂිනාව නිසා. එනිසා පින්වත්නී නැත්තෆම් ධර්මදක්සිනාව, ඔබට කල්්‍යයානු මිත්‍රයෙක් විදිහට මෙ නෑසිච්ච දහම් කරුණු. මෙ නෑසිච්ච දහම් දේශනා. මේ වගේ බොහෝ වෙලාවට ප්‍රසිද්ධිය ඇහෙන්නේ නැති. නැත්තං හැමතැනම හෙනන සූත්‍ර සමහරවෙලාවට ඔබට කටපාඩන්තියන සූත්‍ර. එහෙම නොවී, මේ විදිහට සාකච්ඡාවට බොහෝවෙලාවට බඳන් එන්නේ නැති කතාබහ කරන්නේ නැති සූත්‍ර දේශනාපවා. ඔබට අහගන්ඩ ලැබෙනවා නැත්ත එෆෙම් තුළින්. එනිසා අදත්න් ඒ කග්ග විසාන සූත්‍ර ඇසුරු කරගෙන සිද්ධ කරගෙන එන්න දේශන මාලාවේ දහ නවවන දේශනාව තමයි මේ විදිහට සිද්ධ වෙන්නේ. එතකොට අපි මාස ගානත් තිස්සේ පිළිවලින් දේශනා කරන්නට යදිිච්ච. එ දේශනා ඔබට නැත්තෙෆම් බන යටප් නාලිවට ගිහිල්ලා නැවතත් ශ්‍රවණය කරන්ටත් හැකියාව තියෙනවා මගහරිච්ච කෙනෙක්කින්නවා නං එවනතං අද ඉස්ොරෝම මේ දේශනාව ශ්‍රවණය කරන කෙනෙක් එන්න පුළුවන්. ඒ කෙනාටඋනත් ඒව සංරක්ෂණය වෙලා තියෙනවා නැවත මෙව ශ්‍රවනය කරලා පියවරෙන් පියවරට අපි මොනවද මේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ අපධානයන් උන්හන්සේලාගේ උදානයන් ගැන අපි ොනොවද කතා කරලා තියෙන්නේ ඒව ගැන පොයල බලන්ට වහන්ට හැකියාව ලැබෙනවා. එනිසා කක්්ග විසාන සූත්‍රය කියපු ගමක් දැන් දන්න අනෙත්ත එෆෙම් ශ්‍රාවකයෝ ආහනං අදත් තවත් පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිළිබඳ අපිට ස්වාමීන් වහන්සේ කියල දෙන්ට සූදානන් වෙන්නේ. එමනත්තං උන්වහන්සේගේ උදානය ඇසුරු කරගෙන අපේ ජීවිතයට මොනවද මේ වෙලාවෙ ගණ්ඩ තියෙන්නේ කියන එක වබෝධය පිණිස ඉවහල්වෙන කාරණා පැහැදිලි කරන්ටයි කියන එක දැන්දන්නවා. එනිසා පින්වත්න මේ පසේබුදුරජාණන් වහන්සේත් මේ වගේ හරිම ලස්සන ගාතාවක් දේශනා කරන්ට. එමනත්නන් තමන්ගේ හිතේ ඇතිවෙච්ච සතුට ප්‍රීතිය පසේබුදුනාට පස්සේ උදානයක් විදිහට ලෝකේයට දේශනා කරන්ට උහන්සේට මොනවගේ සිදුවීමද සිද්ධ වෙලාතිී. අපි හොය ලබලමු. පින්වත්නී මේකට හේතුවෙන කතාව හරිම විශ්මිත කතාවක් ටිකක් අපිට ඇමවෙලේ මහන්ට ලැබෙන්නේ නැති විදිහෙ කතාවක් එ කතාව තමයි, බරණස් රටේ රාජ්‍ය කරපු රජ කෙනෙක්. අවුරුදු ගානක් රාජ්‍යය කරලා, මරණින් මතුව ගිහිල්ල ඉපදිනව පින්වතුනි දුකතියේ. එතකොට හිතාගන්න පුළුවන් දුකතියේ ඉපදුනානං කොහොමද. රජ කරලා තියෙන්නේ මන්නවිදිහේ රාජ්‍ය පාලනයක් ඇරංඥන්ට ඇතිද කියලා අපිට නිකං නිගමනය කරගන්නට හැකියාව ලැබෙනවා. එනිසා ඒ රජතුමා ප්‍රාජ්‍ය පවත්වල දුගතියට වැටිලා දුගති අවුරුදු විසක් දුක්කඳලා නැවත පිංවතුනී මනුස්ස ලෝකෙට නෙවෙයි යෙන්නේ තිරිසං සතෙක් කළ ඉපදෙනවා. තිරිසං සතෙක් කියන්නේ ඇතෙක් කලා ඉප දෙෙන්නේ. ඇතෙක් කලා ඉපදෙනකොටම ඇතා නිකම්ම නිකං ඇතෙක් නෙවෙයි සලකන්න කොටත් මහා පිරිසට රටකට නායකත්වය දුන්න කෙනෙක් එ නිසාකි පලපුරුද්ධ වෙන්ට ඇති ඒ පුරුද්ධ හේතු කරගෙන සමහර වෙලාවැට අපිට හිතනවා මේ ඇතා මහා ඇත් පිරිසකට නායක වෙච්ච කෙනෙක් කලා තමයි ඇත් පිරිසක් පාලනය කරන ප්‍රධාන කෙනෙක්වෙලා තමයි ඉපදමි එතකොට දේහධාරිී ඒවගේ ඇැම දෙනාම යටත් කරගණ්ඩ පුළුවන් බලයක් ආයසක්තියක් තියෙන සතෙක් කියලා තමයි ඉපදයෙන්නේ. පිඟතුන කාලයක් තමන්ගේ ඇත් පිරිසට නායකත්වය දීලා බොහෝ දෙනෙක් පාලනය කරගෙන යනකොට මේ ඇතාටඒ පාලනය පිළිබඳව කල කිරීමක්කෙනවා. තැන් තිරිසං සත්තුන්ටත් එම තමන්ගේ රැල අතාර්රලා වෙනත් තැනකට ගිහිලා තනියම ඉන්ට හිතන තැන් තියනවා කිය අපිට එකෙන් තේරෙනවා. දැන් අපි කියනවා තඇ තනි දලයා තනි අලිය කියල කියනවා රැලෙෙන් වෙන්නවෙච්ච සත්තු ඉන්නවාන සමහර සත්තු රැලත් එෙක්ක ඉන්නේ අලියත්තු ගැන කතා කරනකොට. එතකොට ඒ අලියත්තුම් අතරත් ඉන්නවා තනියම ඉන්න සත්තු. එතකොට මේ සතාටත් හිතෙනවා මේ ප්‍රලත් එෙක්ක ඉන්නට වැඩිය හොඳයි තනියම ඉන්න එක කියලා. රැල අතාරලා හොරෙම්ම යන්ට යන. ගියාට තමන්ගේ නායකයා හොයාගෙන. නිත් ඇත්තු පිගතුනි එනවා දෙතුන් අතාවක්. දෙතුන් අතාවක්ම පැනලයනවා හැඟගෙනවා ගිහිල්ලා. තනයමින් ඕනෙ කියලා. හැංගුණට හැංගිලා ඉන්ටබෑ තමන්ගේ සහචරයෝ තමන්ගුත් එක්ක එකට කැලේ හැසිරච්චාය. තමන්ගුත් එක්ක හිටපු අය එකටට පිටිපස්සෙන් එෙනවා. ඉතින් ඒක මිනිස්සුන්ගේ ජීවිතවල තියන දෙයක්න මිනිස්සුන්ගේ ලෝකය ඇතුළෙත් මිනිස්සු බොහෝවෙලාවට හුදකලාෙන්ට පනියම ජීවිතය ගතකරන් කියලා හිතුවට සමහර වෙලාවට පැවිදි වෙලා හිටියත් පින්ඳහං කරගෙන පනිවම ජීවිතය ගතකරන්ට උත්සාහකරත් පරණ අය පිටිපස්සෙන් එන තැන් තියෙනවාන. හැකියන්නේ අපිට ඒ අය සමහර වෙලාවට යහපත පිණිසත් අප පිටිපස්සෙන් එනවා සමහර වෙලාවට ඉතින්. ඒ ඇවිල්ලා අපි එලියක ඉන්නවනං අතුරෙන් අන්තුරට ඇදලදාන තැනුත් තියනවා. කොමහරි මෙවෙලාවේ, පිටිපස්සිෙන් ඇවිල්ලා මෙ සත්තු දෙන වදයට මේ ඇතා හිතනවා මේකින් බේරෙන්ඩ ක්‍රමයක් හොයාගන්න ඕන මම කියල කල්පනා කරනකොට මේ සතාට පිගතුන ජාතිස් මරණ ඥානය ඇතිවෙලා මතක් වෙනවා තමන් රාජ්‍ය පාලනය කරපු රජෙක්. එනිසා රාජ්‍යපාලනය කරපු රජෙක්විදිහයට ඉන්නකොට දැන් කෞුද රජකං කරන්නේ කියලා හොයල බලන්ට හිතනකොට තේරනවත් තමන්ගේ මනුපුරෙක් තමයි රාජ්‍ය පවත්තු වන්නේ මේ මනපුරා හොයාගෙන එවනතන් දැනට බරනැස්පුරේ රජකංකරන රජතුමාව හොයාගෙන රජතුමාගේ උයනටම යනෝ. උයිනට යනකොට රජහිතුමා බලනවා මේ තනියම එන ඇතා පුදුම ඇතෙක් ප්‍රජතුමාම් කුත්ම දන්නේනෑ. රයිතුමා වයෙන ඉන්න කොට ඇතක්කෙනවා දොරටු පාලකයටත් මේක නතර කරගණ්ඩ බැරිෙනවා. දනුහි ඇරගෙන විදිින්ට සූදානන්ගෙනවා. තින් මේවා ඔක්කෝම සිද්ධ වනාාට පස්සේ. මෙ සතා එමන තමේ ඇතා අජතුමාව දැනුවත් කරලා තියෙනවා මම මේ රට පාල්නය කරපු කෙනෙක්. ඔබට කලින් මේ රටේ හිටපු කෙනෙක්. මම රජකාං කරලා අවුරුදු විස්සක් දුගතියේ වැටිලයිදලා දැම්මේ තිරිසං අත්්භවයකට ඇවිල්ලඉන්නේ. කියෙනෙ හෙළි දරවුව කරනවා. මටයි කැලේට අන්න බෑ මං උබතුමාගේ උපකාරයට ඉන්නන් කියලා උපකාරයට නතර වෙනවා. නතර වුණනාට පස්සේ අතාට පින්වතුන. යතුමාට කරන්න තියන උපකාරයතතුමායි එක්කෝ පිටේ එහට මෙෙටෙක් යනවා නැත්න යුදධට යනවා. ප්‍රයිතුමාගේ රාජකීය බව පෙන්නන්ට තියෙන දෙයක්විදිහට ඉන්ට සිද්ධ වෙනවා. ඉතින් දවසක් රයිතුමා මේ ඇතාගේ පිටේ නැගලා ගමනක් යැනකොට වීදී යනකොට රහිතුමා තනියම කල්පනා කර කර යවා කල්පනා කරකර යද්දී. ්‍රයිතුමාට මතක් වෙනවා මේ ඇතා මතක් කලා තමන් අවුරුදු ගානක් මේ රට පාලනය කරලා, එ පාල්ලෙන් පස්සේ මරණයට පත්වෙලා, හවුරුදු විස්සක් දුගතියට වැටිලා, අපායට වැටිලා. අටමහ නරකයට වැටිලා. දුක්විඳලා. නැවත තිරිසං අත්භවයකට ඇල්ලයි මේ ඉන්නේ කියන එක මතක්කරා කියන එක නැවත සිහිපත් වෙනවා. තැන් අපිට සමහර ඒවා කවුරුහරි කියන කතා, කවුරුහරි අපිට මොකක්හරි කියන ප්‍රකාසයක්. අපිට ඒ කියන වෙලාවේ ඒ පිළිබඳව ලොකු ගැඹුරු අවබෝධයකට යන්ට බැරිවෙනවා. ඒක නිවී හැනහිල්ලේ විධ පැතිවලින් කල්පනා කරනට ොයෙක් පැතිවලින් හිතනකොටට හිතනවා මේ කියලතියෙන මේ වගේ දෙයක්. අපිට පිහතුන හිතන්න පුළුවන් එක දෙයක් ගැන සිය පාරක්විතර එවනතම් මේ පැති සියකින් විතර තින් පැති ගණනාවකින් යම් යම් දේවල් ගැන හිතන්න පුළුවන් යම් යම් සිද්ධි ගැනෙන. ඇති මේ වෙලාවේ රජතුමත්. මේ ගැන නොයෙක් පැතිවලින් කල්පනා කරනවා.ක හරි වැදගත්දයක් යම් කිසි දෙයක් ගැන අපි දැනගත්තහම අපිට ඒ පිළිබඳව පිනතුන යම්කිසි සාධනීය මතවාදේකට එනකං ඒ පිළිබඳව කල්පනා කරල එක විසිඳගන්න පුළුවන්නම් එක ඉතාම වැටිනෝ ඉතාම වැදගත්මි ධර්ම දේශනාවනත් නැවත නැවත ආපහු මේවා දේශනාවෙන් පස්සේ. මෙ දහම් කරුණු ගැන හිතන්ඩ මතක තියාගෙන. සහර කෙනෙකුට මේ දේශනාවේ හිතර දැනෙන යම් යම් තැන් තියෙන්න පුළවා. තැන් අපිට මෙදිනවල බොෝධනෙක් මේ දේශනා ශ්‍රවණය කරලා කතා කරනවා. ය කතා කරන්නට අවස්ථාව හැදිල තියෙනා මොකද මම අර මේ දිනවල ඉදි කරන කුටි දෙකක් සහ බුදුමදුරක් සම්බන්ධව දැනුවත් කිරීම් කරනකොට මම දේශනාව අවසානයට මගේ දුරකථනාන්කය සඳහන් කරන හිදා. බොහෝ දෙනෙක් මේ දේශනාහල තමන්ට මතක. ැන් තමන්ට දැනිච්ච තැන් තමන්ට මේ වගෙන් ලැබිච් අවබෝධය පවා ඒ අවස්ථාවන් වල ඒ වෙලාවේ අපිට දායකත්වයෙන් එකතු වෙන වෙලාවේ අපිත් එක සාකච්ඡා කරනවා. ඒ ඉතාම වටින දෙයක්. එමොකද ඒවා නැවත විතර්ක්ක කරපු නිසා තමයි එහෙම මතක තියෙන්නේ. ඒවා නවත නැවත හිතපු නිසා. තමයි තමන්ට ඒ පිළිබඳව හොඳ මතකයක් තිබිලා අපිට නැවත මතක් කරල දෙන්ට පවා පුළුවන්කම තියන්නේ හාමුදුරනේ ඒ කියපු එක. මටත් වෙලා තියෙනවා. එෙම කියන බොහෝ දෙනෙක් ඉන්නවා. ඇති මේ වෙලාවේ මේ රජතුමා ඇතහා පිට ඉන්න ගමන් හිතනවා අවුරුදු විස්සක් රජකන් කරලා. විඳින්න පුළුවන් සැප ඔක්කමු ඉඳලත් මේ රජෙක් විදිහට ඉඳලා. රජකුට ඇඳලා. අවසානයට වැටිල තියන්නේෙ දුකතියට.ඒ නිකං ඉදලන අවුරුදු විස්සක් දුක්ක ඉදල තියනවා. ඉස්සක්ක යනනි දුගතිී බොහෝ කාලයක්. එතකට නිත් පත්තට කල්පනාාවෙනවා දැන් ආපවුසරයක් එෙන මනුස්සලෝකෙට විල්ලත් නෑ දැන් ඉන්නන්නේ ඇතෙක් වෙලා ඉපදිලා. තිරිසංහත් බවේ මේක පුදුමාකාර සංසාර ගමනක්. මේ සසර ගැන බියක්මයි ඇතිකර ගණ්ඩෝනේ බය වෙන්නමයි ෝනි සංසාරයට. මේ හෑම කාම සැපසම්පතක්ම සසර ගමනේ අපිට බයහදන දෙයක් මයි කියලා කල්පනා වෙලා. ඇන තුරක් ඇතිකරන දෙයක් මයි කියල කල්පනා වෙලා. ඒ පිළිබඳව මහා බයක් ඇතිකරගෙන ඒ වෙලාවිිපින්තුනි ඒ පිළිබඳව විදරසනා කරලා මෙ රජතුමා ඇතා මතමඉඳලා පසේබුද්ධත්වයට පත්වෙනවා. ඉට පස්සේ පසේබුදුනාට පස්සේ ඒ ලැබිච්ච අදදකී මුත් එක්ක අවබෝධය තමයි මේ උදානයේ විදිහෙට දේශනා කල්ලා තියෙන්නේෙ නාගෝව යූතහානි විවජ්ජයිත්වා. සංජාත කන්දෝ පදමී උලාරෝ යථාබිරන්තන් විහරේ අරන්නේ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කියලා. එකින් කියනවා නාගෝව යූතාාන විවා්්‍යයිුත්තුවා මේ ඇත්රජු තමන්ගේ පිරිස අතහරලා. අමන්ට ඉන්න බලවත් සේනාව අතඇරලා. සංජාත කන්දෝ පදුමි උලාරු වීර්ය බලය ජවය තියන මේ ඇතා. ගේ පිරිස අතරලා කැලේ හැසිරෙනවා වගේ යථබිරන්තං විහර අරන්නේ තනිවම කැලේ හැසිරෙනවා වගේ මමත් යතාබිරන්තන් විහර අරන්නේ එක චරය කක්්ග විසාානකප්පුෝ තනීවම හැසිරෙන්න්න ඕන කියල කල්පනා කරලා එකටර හැමදාම පි කියන පාටය කග්ග විසාන කප්පුෝ කංඟවහෙන අඟවගේ තනිියොම ඉන්න ඕන කියල කල්පනා කරලා තමයි පසේබුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ අත්දැකීම තමයි පින්වතුනි මේ දේශනා කරලා තියෙන්. එතකොට මේ පසේබුදුරජාණන් වහන්සේට අවබෝධයට පත්තෙන්ට පුළුවංකම ලැබුණේ මහා ලොකු කාරණාවක් පිළිබඳව කල්පනා කරන්න ගිහිල්ල නෙවෙයි. මහා ලොකු දැනුමක් තිබිල නෙවෙයි. එමනත්ම් මහා සූත්‍ර ගණනාවක් පිළිබඳ අවබෝධයක් තමන්ග හිතේ ඇතිවෙලත් නෙවෙයි. පුංචි සිදුවීම. ඇතෙකුට වෙච්ච දෙයක්. ජක් රජගන් කරනවා රජක මෙෙන් පස්සේ අවුරුදු විස්සක් දුගතියට වැටෙනවා දුගතියෙන් අත්මිදිලා ආපෞ දුගතිය තමයි තිරිසංගත් බවේ ඉන්නවා. ති මේ පිළිබඳව ඉතාමත්ම ගැඹුරු නුවනකින් දැකලා. මේ සංසාර බයගෙන්න්න දැකලා. එබිය අමන්ටත් එන්ඩ පොළුවන් එකක්. මොකද මේ අතාට විතරක් පොදවෙච්ච එකක් නෙවේ මේ සතාට විතරක් පොදුුවච්ච එකක් නෙවේ මත් රජෙක් මමත් සමහර වෙලාවට මිය පරලොෝ ගිහිල්ලා. මේ සිදුවීම් මේ සංසිද්ධිය මටක් වෙඩ පුළුව. සහර විය නොහැක්කක් නොවෙයි එක වෙනවා. කියන එක දැකල තමයි පින්ගතුන මේ අවබෝධයට පත් වුණේ. තකොට අපි දවසකට ඔබ හිතන්ඩ තිරිසං සත්තු කොච්චිර දකිනවා ද. මේ වෙලාවෙත් බණහන වෙලාවෙත් ඔබට සමාරවිට ඔබේ සුරතල් සතතා ඔබේ ළඟ ඇති. ඔබට පේනො ඇති මේ වෙලාවේ. තවඇත්තෙකින් බැලුවොත් එෙම ඔබේ නිවසතිය මාළුටැන්කේ මාලු එහටම මෙෙ යනවා පේනවා ඇ. පිවත්නී ඔය හැම්ම සතෙක්ම සංසාරගත සත්්‍යයෙක්. ඔය එක්කම අත්භවේ නෙවෙයි යොයි මාළුවෙක් වෙලා ඔබට ලස්සන සපේ සපය ඔබේ නිවසට අලංකාරය ලබාදමින් ඔබේ නිවසේ ඉන්න අයට හැඩබලන්ට නිවසට එන අයට ලස්සන බලන්ට අවකාසේ හදන වෙලාව හදන එක්කම භවයෝක නෙවෙේ අනන්ත සසර ගමනක එන සතෙක් තමයි. ඒ මේ වෙලා පුංචි ටැංකයකට කොටු වෙලා ලස්සන ලස්සන පාටවලින් ලස්සන ලස්සන හැඩතලවලින් උඩට පියනෙනව පල්ලයාට යනවා ආපහු කරණංගහනවා ඉට පන්සේ කෑම දෙනකම් බලන්ගන්නවා ඔබට ඔය දෙන සතුට ඔය සත්තුූ සසර පින්වතුනී සිද්ධ කරපු අකුසලයක හේතුවක් නිසා ඒ සත්තු විදින දුකා. එත් දුක් විදින අතරේ ඔබෝ සතුළු කරනවා. තම් මේ මාළුවෙක් කෙලා ඉපද දෙෙන්නේ නෑනේ මහා පිනක්කරපුගෙනෙක්. එඒ මාළුවෙක් කලා ඉපදෙන්ට හේතුවෙන කරම රැස්කරපු නිසා තමයි මාලු ටැංකියකට වෙලා වීදුරු පෙට්ටියකට වෙලා එෙමන තම් විලක පොකුුණක බොහම පුංචි ඉඩකඩක. හරි ගඟක ඇලක දොලක හරි අපිකීමකෝ. ඔහම හරි එහෙම ඉපදිලා ඒ සත්‍යයෝ පින්වතුන අපිට විනෝදාස්වාදය සපයන්නේ එසත්තු සසර. එන්න ගමනක තවත් එක බවයක් ගත කරමින් ඉන්න වෙලාව. එනිසා එහෙම සතුන් දැකල භාග්‍යත වහන්ේ බණකීපු අනත තැන් අපි ත්‍රපිටගේ හම්බ වෙනවා. අපිටඔයි සත්තු දෙැකපු හම බන මතක් වෙන නැති වුණට බුදු හාමුදුරුවන්ට ධර්මය මතක් කලා තියෙනවා වවහන්සේ ධර්මයෙන් තමයියේ සත්‍යයන්ගේ ස්භාවය පැහැදිලි කල්ලාතියන්නේ. තැන් අපි මාලුවෝ දැකපු හාමේ සත්තුවන්ගේ නම් මතක් වෙනවා. උන්ගේ වර්ගය ඊට පස්සේ උන්ගේ මිල ඔය නො එක්කේ වනේ අපි කතා කරන්නේ මාල්ුවියෙත් දෙැකපු හම මාරුටැංකිකඉන්න හැබැයි භාග්‍යත වහන්සේම නෙවෙයි. භාග්‍යතන් වහන්සේ මේ පාරක අසෝචිකකාඉන්න ඊර්ියත් දැකලා. උුණහන්සේ දික බණකතාවක් හෙළිදරව කරනවා. දිග අතීතයක් හෙළිදරව කරනවා ඔබට මතකනේ සිදුවීම භාගිත වහන්සේ වඩිනකොට ආනන්ද සාමීන් වහන්සේ එක්ක අනද හාමුදුරුවොත් එක්ක භාගත වහන්සේට දකිින්ට ලැබෙනවා ඊර්යක් උුණුකකායින්න ඔය සත් වූ අසූචි බුදිින සත්තුනේ පූරෝ ඊරියෝ කියන්නේ එතකොට සූචි ගොඩක් කෞුස්සා අහස්ස කුණු ොඩක් කෞුත්සවුස්ස එක රසකර කර කකාඉන්න වෙලාවා. එතකොට රසකර කර කකාඉන්න වෙලාවේ මේ ඊරිය දැකලා භාගතන් වහන්සේට හිහා පහළ වෙනවා. සිනා පහල වඋනහා මානන්ද හාමුදුරුව අහනවා ඇයිස්වාමීණී අබහන්සේට මේ විදිර හිනා පහල වනේ පැහැදිලි කරනවා භාගත වහන්සේ ආනන්දය එකට හේතුවක් තියෙනවා මෙන්න මේ වගේ කතාව. මොකක්ද කතාව. මේ ඊරී, ක්කු සඳ බුදුරජාණන් වහන්සේගේ කාලෙ කිකිලියයක් වෙලා ඉපදිලා එක්තරා සේනාසනයක් ආස්‍ය පෙන්ාත්න කෑම අහුලගෙන කකා ඉන්නකොට මෙ සේනාසනය ස්වාමින්න් වහන්සේ සජ්්‍යායනා කරනවා විදර්ශනා කර්මස්ථාන. විදර්ශනා කර්මස්ථාන සජ්‍යායනා කරනකොට මේක අහගෙන ඉන්නවා. අහගෙන ඉවා කියන්නේ අර අපි බනාහන වගේ අධදක බැඳගෙන වැැඳගෙන ඉන්නවා නෙවෙයි. හන්සක මිරී හඬට කන්දීගෙන ඉන්න ඇති. අර අපි දන්නවානේ මණ්ඩුක දිවපුත්‍රයාගේ කතාවේ මැඩියෙක් උදුහාම් දුරන්ගේ හඬට සවන්දුන්න කියනෙ එක ඉතින්ඒ හඬට සවන්දුන්න වගේ මේ කිකිලිත් මේ සුමතුර සජ්්‍යහයනාව, මිහිරි සජ්්‍යහයනාව. තාමත්ම ්‍රමණීය විදිහට කරන සජ්්‍යායනාව අහගෙන ඉන්න කොටේ සදාගේ හිතේ පැහැදීමක් ඇති වෙලා. ඒ සතා පිංන්නතුනී උත්පත්තිය ලබනවා. එ පැහැදීම හේතු කරගෙන උබ්බැරී කියන රාජ කුමාරියලා. උබ්බරී කියන රාජ කුමාරි වෙලා අර කුසලේ හේතු කරගෙන දැන් රජගෙදරක ඉපදුනාට පස්සේ. මෙය උබ්බරී කියන රාජ කුමාරිය, දකිනවා පිංහතුනි, වැසිකිල්ලි වලක දගලන පණුවෝ. වැසිකිලි වලක එහෙට මෙහෙට යන පනු එකතුක්, පනු එකතුවක් කියන්නේ. වැසිකිලි වලක පණු එකතුනාට පස්සේ එකසතාපිට එකසතා? ඒහට මෙහෙට දඟලෙනවා ඔයත් ෝ දැකලයක් තියෙන කෙනෙක් න්නව අනක් සීපාත් කරගඩ ඒ අවස්ථාව පිංහතුනි දුගතියේ තියෙන දුකපේන එදහන අවස්ථාවක් මූල අවස්ථාව. එහෙට මෙහෙට දැඟල දඟල ඉන්න කළුගැහිච්ච පණුව කළු පාට වෙච්ච පණුවෝ මෙන්න මේ පණුවෝ දැකල පිංහතුනී ඇය පුලවක සංඥාව දියුණු කරලා දිහාන ලබලා ප්‍රක්්මලෝකිප දෙනවා. දැංගතකොට භාග්‍යතන් වහන්සේ ඊර්යක් දැකලා කියන බනක්මි. ඊරියක් දැකලා කියන බන ඇතුළේ තව බනක් තියෙනවා. කොහොමද අසූචි වලක අසූචි ගොඩක ඉන්න පනුව දැ බලන්ඩ එතන මේ වෙලාවෙ මේ උබ්බරී රාජකුමාරයට නුවනත් තිබ්බා ්‍රක්්මලෝක එබදන්ට තරම් හිත දියුණු කරගන්ඩ. එතිනි එහාට ය හිත දියුණු කරානම් පිතුන මේ කතාව බුදුහාමුදුරුවන්ට මේ දිහට දේශනා කරන්නට සිද්ධ වෙන්නේ නෑ. ඇයට දිහාන විතරයි ලබන්ට පුළුවන් ගොුණ. දිහාන ලබලා බ්‍රක්්මලෝ කිප දෙනවා. බ්‍රක්්මලෝ ඉපදිලා කුසලය දැන් ඉවරයි බ්‍රක්්මලෝකයෙන් පිරිහිලා නැවත ඉප දෙන්නේ ඊරියයක් වෙලා. ඒ ඊරයක් වෙලා ඉපදිලා කුණු ගොඩක් කවස්සා උස්ස කකා ඉන්න වෙලාවේ තමයි භාගතුන් වහසේ එකක දකින්නේ මේ කතාවතාව දිගට යනවා. නැවත් මට කියන්ඩ ඕන වෙන්නේ අපිට පින්වතුනි මේවගේ සිදුවීම්. ඔබට ජීවිතේ ඕන තරම්. ඕන තරං දකිින්ට හම් වෙනවනේ ඕන තරම්. කොච්චර දකිනවද පනුව ගහල දුක්කදින තිරිසං සත්තු ගැෙන. තව සතෙක්ගේ ගොදුරට හුුවෙන සත්තු ගැන. ඉට පස්සේ පාරක පංහතුනි යනකොට කිලෝමිටරයක් දෙකතුනක් යනකොට මොන්නත් තරං එල්ලලා ඉන්න කුකුල්ලූ මස්කඩ පේෙනවන ඔබට මෙවා දකිනකොට කල්පනා කරන්ඩ මේ සත්තු වූ පි වගේම මිනිස්සු වෙලා. සසර ඉපදිලා හිටපු සත්්‍යයෝ. බවයක් හෝ බවයන් ගණනාවා. ඇ සීමා කරන්න බෑනි මොකද අනවරාග්‍රයින මේ සංසාරයක භවයක් දෙ එකක් නෙවෙයිනි. අනවරාග්‍රව. ඔයි තරන් මනුස්ස භවයංග ලබන්ට ඇත්ද. කොයි තරන් විද සැපසම්පත්තිදිින්ට ඇත්ද. අද මිනිස්සු ප්‍රතික්ෂේප කරන තරමට වැටිලා සමහර සත්තු කිිනිතුල්ලො පෙරාගෙන බල්ලො පසු අපිට පේන අපි ළඟ ඉන්න සත්තුනේ? සත් වූ තමන්ගේ හැඟීමක් ප්‍රකාශ කරගන්ට බැරුව මොනතරං වේදනා විදිෙනවා. මොන සතාටත පින්වතුන බඩගිනී කියල කතා කල්ල කියන්න පුළුවන්. මොන සතාරද මට මෙතන කහනුව මෙතන රිදිනවා මට ලෙඩවගේ අසනීපයි එම්බිරිස්සාාව උන මාාවල ඩොක්ට ගෙනෙක් ලඟට අරංයන්නට කොයි සතට කියන්න පුළන්. අපිට තේරුමත් තිබ්බොත්වේ ඉරියව්වල හැසිරීමමුත් එක්ේ සතාට පෙහිට වෙනවා හැරෙන්ට. කහවද ඔය ගුටිකා ඉන්න සත්තුවන්ට පිහිට වෙන්න පංවත්නේ පාරවල්ලල කැලේ දුක්කින් දින සත්ට කවුද පිහිට වෙන්නේ. ඒ පිහිට වෙන්ට අපිට බැරිවනාට ඒ සත්තු පංවත්න. තමන්ට පිහිට හදා ගන්න නැතුව මේකිෙකිලි වගේ එමන තමේ ඊරි වගේ සසර භවයෙන් භවයට පැන පැන පැනපැන එන සත්තු. මේක භවයක අපිට පේෙන්න්නේ. එක භවයක තමයි ඔයි දුක්කිදිනේ ආකාරය අපිට මෙවෙලාවේ දකිින්ට හම්ප වෙන්නේ. එනිසා මේ භාග්‍යතන් වහන්සේගේ දේශනාව එක් මේවා ගලපලා බලනකොටඒ පුංච සිදුවීමක් පුංචි දෙයක් ඇතිපින් තුන අපිට අවබෝධයට පත්වවෙෙන්. ඒ සතෙක් විඳින දුකක් දැකලා ඔබට ගලපලා බලන් අනවරාග්‍ර සංසාරය ඇතුළේ පි කී භවයක මේ විදිහයට දුක්කිදිින්ට ඇත්ද. නෑ කියල කාඩත කියන්න පුළුවන්. මොන තරන් අත්භවයන්වල ගටිකකා දුක්කිදිින්ට ඇත්ද. අර? රජතුමාට ඇතා දීපු සං්‍යිවේදනය.ඒ රජතුමාට පුළුවන්ගුණා මනාවතේරුන් ඇරගෙන ඉතාම හොඳට වටාගැන තමන්ගේ විමුක්තිය සාධනය කරගන්නට පසේ බුද්ධත්වයට පත් වෙලා සසරින් නිදහස්සෙන්ට නැවතත් මේ විදිට බවගත නොවී ඉන්ඩ. අපිට පින්වත්නී. මහ ලොකු බණවන්නේ නෑ. මේ තිරිසං සතෙක් කියන බණපදයක් අපි ඉතාම වැදගත්. නුවන තියෙන කෙනාට මෙනෙහි කරගන්ටඒ සත්තු කොරතල් කරන අතර තුරේ එ සත්තු ප්‍රතික්ෂේභ කරනවා අනෙවෙේ කණ්ඩ බොන්ඩ දෙන හොරතල් කරන ආදරය කරන ඒ අතර තුරේ තාම හොඳට කල්පනා කල්ල බලන්ටේ සතෙක් කොයි තරංවේ සංසාර ගමනේ මහා වේදනා පීඩා විඳවිදෙනව ඇත්ත අපි ඒ පීඩාවලට අහුුණේ නෑකිල දුබ කියියන් කොච්චරහුවෙලාදයනවා. නාගතේ අපිට අහුවෙන්ට සිද්ධවෙන්නේ නැද්ද. එම කියන්නේ කොහොමද. ඇයි මේ දිහාන ලබාගැන බ්‍රහ්මලෝකෙ ගියපු මේ රාජකුමාරි උබ්බරි මේ දි්‍යානත් ලබපු එක්කෙනෙ. බනාහා පිින්කංකර කර මල් පූජාකර හිටුක එක්කෙනෙක් විතරකුත් නෙවෙයි. ඇත් දිහානපවා ලැබුව. බ්‍රක්මලෝක කිපතු අගගේල්ල. ආපහු කෞුද වනේ ඊරියක් වුණේ. එනිසා බ්‍රක්්මලෝකේ ඉපදිච්ච කෙනත්. ඊර්යක් වෙලා ඉල්ලඟත් භවේ දුක්කි දිනවනං අපිට පින්හතුන අපි කොහොමද නිගමනය කරන්නේ අපිට එහෙම නොවෙයි කියලා. අපිටත් එහෙම සිද්ධවෙඩ පුළුවන් මේ සසර මේ යන මාර්ගය ඇතුළෙ කවද හරි කොතන හෝ මොකක් හරි අතීත සිදුවීමක් කු වාසන්න සිදුවීමක් මොකක් හරි ඇවිල්ල ඒ කර්මය සකස්වල ඉවිදිහයට සිද්ධෙන්ඩ පුළුවන් කියනෙ අපි හැම වෙලේම මතක් කර ගන්නුවයි. මොකද භාගතනාසික තව පැත්තක් උනාසික තව දේශනාවක් අපිට හම්බ වනාල පින්ගතුහර කඩිරලක් දකළ භාගතන් වහන්සේ. මේ කඩිරල තිහා බලාග නිදලා ආනන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා දේශනා කරනවා අනන්ද මේ කඩිරලේ සක්කති රජවෙච්ච නැති කඩියෙක් නෑ කියලා. හරිීඩ් ලස්සන ප්‍රකාශයක්. ඔබ හිතන්ට කඩිරලක් පූම්බිරලක් බත්. ඇට කරේ ඉතියාගෙන ඊට පස්සේ මොකක්කරි සීණී ඇටයක් කරේ තියාගෙන කතාබහ කර කර එහට මෙහෙට යනවා ගෙවල් අස් කරනවා අලුත් ගෙවල්වට පදිංචියයට යනවා සමහරකට්ටිය සමහරර් අය ගෙවල්ල තුළට කෑමරස් කරනවා මොකක් හරි වැඩක් කර කර ගමක මිනිස්සූන්ට වැඩිය ඔය ිගල ඉන්න න ප තුන රටක මනිස්ස ඉන්නවාන කම්ඹිකුලක සංඛාත්මක බලපුහ. අටක ඉන්න මනිස්සුන්ට වැඩිය එක කෝම්බිගුලක ඉන්න ෝම්බියු. එතවට භාගතන් වහන්සේ මේ කූම්බිරල තමයි දකින්නේ. කෝම්බියෝ දහද ලොස් දෙනෙක් මේ යන ගමන අක්නවෙීමේ මහා කූම්බිරලක්. දිගගෝම්බිරලක් ගනන්කරන්න බෑ කාටද ගනින්න පුළුවන් මේ කෝම්බිරලේ මෙච්චර කෝම්බින්නවා කියලා. මහා විශාල කූම්බිරලක්. මේ කෝබිරල දැකලා භාගත වහන්සේ. කරන්නේ මෙතන නෑ කියනවා සක්විති නොවිච්ච රජ කෙනෙක් එම නැත්තං සක්විත රජෙක් නොවිච්ච කූම්පියෙන්ැ කියල කියන්න. දේශනා කරන්නේ හරි අමුතු දෙයක් වනාාට අපිට මේ ඇහෙනකොට පුදුම කතාවක්නෙක් වගේ ඇැහුණට ඇත්තටම පින්හතුනි සසර පුදුමයි තමා. බලන්ට සක්විති රජ කෙනෙක් කියන්නේ මොනතරං සැපතියෙන කෙනෙ. මොන්න තරම් හස්තිරත්නය ඉතිරත්නය මනිරත්නය පරිනායක රත්න මේ වගේ සප්ත රත්නයක් තියෙනවා මේ රජතුමාට එතුමාගේ බිරිඳ ගැන කියනවා ස්ත්‍රීරත්නය ගැන රජතුමාගේ ගත සිසිල් වෙනොට ඉස්ත්‍රියගේ ගත උණුසුම් වෙනවා කියනවා. එවගේම රජතුමාගේ ගත උුසුම් වෙනකොට ඇගේ ගත සිල් වෙනවා කියනවා. ඒ තරන් ඇර තමන්ට කාමය කියනෙු උපරිමෙන් ඉඳන්න පුළුවන් දේවල්ටිකක් ලැබිල තියන්නේ. හස්තිරත්නය අස්වරත්නය ගැන කියනකොට කියවා. ගෝණින් යන්න පුළුවන් රම් බලයක්ත්තියන දවල සත්තු කියලා. මේ ලෝකෙ වටේම ඇවිදලයින්න පුළුවන් කියනවා ගිල්ලයි සත්තුවටේ. මිනිස්සෝ ඕන තරම් අවනතයි කියවා. අවුරුත් එරෙහි වෙඩිනය කියවා සක්කදි රජුට්ට. මා සැප කන්දරාවක් අපි මේ ලෝකෙ මේ ඉන්න මේ රජවොරු විඳනවා කියල අපි හිතාගෙනන්න සැපයක්න් මොනවදේවත්. ය සැපයන් එෙවෙයි රජතුම සක්කවිත රජතුමාගේ පයිටපෑගෙන දවිල්ලත් තරගත් ඔය දැන්ගන්න ඔය මැතිඇමතිවරු රජවරු ඒවා විඳින්නේනෑ මේක පිනට ලැබෙන දෙයක්. කාගින්වත් ගසාකාලා කොමිස් ගහලා මංකොල්ල කාලා එමනැත්තන් සුරාව බිකුණලා. ඒවක් කරලා වැරදි ව්‍යාපාරවලින් උපයගත්ත ධනයෙන් සැපංදිනා එනෙවෙයි. සක්කිති රජවරු. තමන්ගේ පිනට පහල වෙච්ච තමන් සසර කරගත්ත කුසල්වලට හේතුවක් දිහට තමන්ට ලැබච්ච දේවල් තමයියේ බුක්තිමිදින්නේ. ඇ බුක්ති විදින කොටත්. එ බුක්තිවිඳලා අවසානයට හිතන්නකො අවසාට කූම්බියක් කළයිඉපදෙනවා කියනකොට. කූම්බියා කියල සත මුන්නත් තරන් අසරණ සතිද්ද. අපිට දහයි හාල් ගෝනයක් වගේ බරක්දැනෙන බත්තටයක් කරේ තියාගෙන සමහර මීටර් ගාන. ඔය ඇවිදිනවා. ගුල හොයාගෙන යනවා. ඒ අතර සත්තුන්ගේ ග්‍රහණයට හු වෙනවා. නඩුතියනවද උසාවිතියනවාද. පොලිසිතියනවද. මේ රාජ්‍යයක් නිනෙවෙයි ලෝකයක් පාලනය කරපු කෙනෙක් මී. ලෝකයක් පාලනය කරපු කෙනෙක්. ඇහැට පේනනැතු කූම්බියෙක් කවෙලා ලංවෙලා බලන්න ඕන සතෙක්වෙලලා ඉපදිලා. ොත් නුෑ චපපවුනොත් නඩු කියන්න කාටද. මිනිය වලලනවද. කවුරු හරි පාන්සකූල දෙනවද. එහෙම සතෙක් ලෝකෙ හිටිය කියලා නමලිය වෙනවද. කවුරු හරි මේ කූඹියාට අසනීප වෙලා ඉන්න කියල බෙහෙදගියෙන්ට ඉස්පරිතාල යනවත්. මුකුත් නෑ. කිසිම්ම දෙයක් නැහ? ණ්ඩමන හරි හොයා ගන්නවා කෑම පුරුවනවා ගවඩාවලට කූම්බිගේ රැජිනට අනුකූලව පවරලාතියෙන වැඩකරනවා ඉදිින් ටික කාලයක් කායුවිදලා ලෝකක් ගැන කිසිම දෙේයක් දන්න නැතුව පුංචි කූම්බිකුලක් ගැන දැන ගැන කූම්බියා මැරලෑනෝ. කූම්බියෙක් ගැන හිතන්ඩක් විධ පැතිවලින් එ හිතන අතර හිතන්ඩම කූම්බියයා සක්කති රජවෙලත් තියෙනවා කියලා නිකක් නෙවෙයි. එ අපි කූම්පියයා ගැන හිතන්ඩ ගිහමමුගේ වර්ග පාට ඒවා නෙවෙයි මේ සතත් එක්ක සක්කෘති රජගෙනෙක් සංසන්ධනය කරන්න. සක්කිති රජෙනෙකුත් එක්ක මේ කූම්පිය සසධනය කළ බලන්ට මේ සසර තියෙන බය කොච්චලද කියලා. මොන්න තරම් බයද්ද කියලා මේ සංසාරකමුණ. පින්වත්නී. මේ ඇහැට පේන්නේ නැති. පෙනෙන නොපෙනෙන ගානට ඉන්න. පැපොල් ඇට අත් තරංවත් ලොකු නැති මේ පුංකි සතයක්. එහෙට පැනල්ලා මෙහෙට පැනලා ඔබ බනහන මේ වෙලාවෙ. ඔබට පෙනෙන බිත්තිය ඉඳලා ඔබට කියනවා බනක්. ඒ බනතමයි භාගතන් වහන්සේ දානන්ද හාමුදුරුවන්ට කිේ. ඒ අයිදා භාගතන් වහන්ේ ආනන්ද හාමුදුරුවන්ට දේශනාකරපු බන. පිට පිවතුන ජීවමාන නැද්ද මේ වෙලාවෙත් ඔබ ඉස්සරහයිෙන් කූම්ඹි කීදනෙක් ඇවිදිනවද හෙටමට. ඔබ බනහනතන මේ සත්තු කොච්චර ඉන්නවාද. ඔබේ මේසවඩ දැන් කීදනෙක් එහෙටෙම හෙට අනවද බලට. මේ සත්තු නිකං යනවනෙවෙයි. නුවන තියන කෙනාට විදරසනා කරන්නට බනකී කියන්නෙමි. එදා? සූචි වලක හිටපු පනුවටික කියපු බනහින්දා පුලවක සංඥාවදියවුණු කරලා ප්‍රක්්මලෝකයන්ට පුළුවන් වුුණනි උබරි රාජකුමාරරිට. අපිට මේසයක්කුඩ තියෙන මේසයක්කුඩ ඉන්න මේ සීනියටයක් හොයාගන්නට ඇවිල්ල ඉන්න මරිිච්ච මැසෙක් මකළුුවෙක් එකතු කරගෙනයන්ට ඇදගනයන්ට කට්ටකතු කරන්නට එහෙමහේ දඟලන මේ මැසෙක් මකුළුවෙක් මැරුණහම ඒ සතා අරගෙන ගෙහිල්ල කෑමට තියාගන්න. රාජ භෝජනකාපුු සත්තු දැන් කණ්‍යෙමනුවද මේ මැරිච්ච සත්වූ ඇදගෙන යනවා අනුවෝ අරුම්න් ඇදගෙන ගහිල්ලා ගුලටදාගෙන උතමයි කන්නේ. ත්‍රත්තරම් වාාජනවුල කෑමකාපුු කට්ටි. එතකොට ඒ සතා අපිට උගන්නනවනි පින්හතුනි බණ පොතක තියෙන බනක් එනිසා පං කිය කියන්නේ කූම්බියයා කියන්නේ කමට හලා. මාලුවා කියන්නේ කමටහන. මේ ලෝක ඉන්න ඕනම තිරිසං සතෙක් අපිට කියල දෙනවා බනක්. ඒ බන අපිට පින්වතුනිමේ ධර්මයත් එක්ක ගලපගණ්ඩ ැරිකමනතිෙන්. ඒ ගලපගණ්ඩ පුළුවන් උනානං අපිට මහාලොකු දේවල් ඕනි නෑ අවබෝධීට පත්තෙන්ට සසරබිය ඇතිකරගෙන ඒ සසරබියත් එෙක්ක ඇතිකරගණඩ උත්සාහ කරන ධර්ම ඥානය දහම් දැනුම ඒ හබාගෙනයාම ඒ උත්සාහය ඒ වීර්ියම ඒකම ඇති පින්ගත්ම අපිට අවබෝධයට පත්තය. ඇයි වෙන දේවල් මහා ලොකුදේවල් අවස්ස වෙන්න ස්වභහා ධර්මය තුළම තියෙනවාවා මොකද භාගතන් වහන්සේ කොච්චර දේශනා කල්ලා තියනද මේ සත්තු ගැන උපමා දැන් අපි දන්න උපමාවන මේ චක්කංග වහතුව පදන් කියන්නේ ගොනු පිටු පස එන කරත්ත රෝධය වගේ අපි කලාූ අකුසල කරම අපි පිටිබස්ේ හබාගැන එනවා කියන එක භාගතනාශෝපමා කරනවා. එතකොට කවදාවත් මේ කොනාට මැරෙනකන් මහළුවෙනකං ලෙඩවෙනකන් මෙ සතා මේකින් බේරෙන්න්නේ නෑනමේ මේ කරත්තයක රෝධයක් පිරි පාසයන එක මේකින් ගැලවෙන්ටම සතාට බෑනිි මෙ ලෝකි කෝචර දිවුණු නත් තාම ගොන් කරත් අදිනවනි ලෝක. හම තස්ව කරත් තියෙනවාන. කොච්චර දියුණුවට පත් වන. එනිසා පින්හත්න භාගතනාසේ උපමාවලින් දේශනා කරන දේවල්වල උපමාව ගැනත් අපබ හිතන්න ඕන. ධර්ම කරුණ ගැනත් හිතන්න ඕන. මෙ දෙක ගලපන්න ඕන මකද භාගතන් වහන්සේගේ උපමා උපමේය තුළ තියෙන ගැඹුරුුවර්ථය එක පාරම තේරෙන්නේ නෑ ික කල්පනනා කල බලන්න කො ම තේර තේරු ග ළුවන්න. එනිසා හැම්ම වෙලේම අපිට පිවතුමී මේ පිපෙන මළක ගලන දොළක මේ ටිරිසං සතෙක් මේ හැම්ම තැනම තියෙනවා නුවනින් බලන්ට පුළුවන්නන් ඕන තරං අවබෝධයට පත්වෙන්ට සසර බිය ඇති කරගණ්ඩ කමටයි මහ බණපොතක තියෙන කාරණා ඕන තරන්තියනවා අපි මහා විශාල ධර්මදරුමක් ලබාගත්තත් සසර බයක් නැත්තං පිංහතුන ඒකෙනාට මේ ධර්ම දැනුම ඇතුළේ එයාට බැරිවෙනවානේ තමන්ගේ අවබෝධයට හිතාදාගණ්ඩ අවබෝධිර පත්තිට එනිසා එක ප්‍රායෝගික කරගන්්ඩ හැම වෙරේම පිින්හතුන ස්වභහා ධරමිය මේ වටපිටාව අපේ ඉන්න අවට පරිසරය අපිත් එක්කම ජීවත්වෙන මේ සත්තු ඒගෙන හොඳ අවධානයකින්. දැන් හර තෝදේය බමුණගේ කතාව ඇතුළේ හොඳටම පෙන්නෙනවනිින්. තෝදේය බමුණ කියන්නේ බුදුහාමුදුරුවන්ට අපහාසකරෝස පරිබව කරපු බුදුහාමුදුරුවෝ දැක්කොත් බනින අමුදුජාතිය මනුස්සේ. පෙ මනුස්සයා. ඒ දට බදු දුරොත්ත එකක දේශෙන් අඩකරකරින්දලා. ධනේ උපේලාඒවා දන්නොදී ධනයකට කැපකරන්න නැතුව ඉසිමගෙනෙකොට දෙන්නි නතුව තමන්ගේ පුතාටත්වයකට උපදෙස්දීලා වළවල් කපල තැන්තැන්වල සෙම්බුවල රංග්‍රදී හංගල ඒව කූම කරකරරිදලා අන්තිමට ඒ මනුස්්‍යයාට මොකක් දූුණ. ඒ ගෙදරම තෝදීය බමුණ. බලුපටියෙක් කවෙලා නිපතින්නේ එතකොට භාග්‍යතන් වහන්සේ ඒනේ පාදකරණෙන ශුල්ලකමිවංග සූත්‍ර දේශනා කරන්නේ ඔබ කියන මානාවකයා කියන්නේ මේ තෝදයකි පුතානිි එතකොට ඔබ හිතන්ඩ ඔය සත්තුූ වෙලා ඉපදිලා ඉන්න ඔබත් එක්ක ඉන්න සත්තුම ඔය බලුවෙලා ඉපදෙන්ට පූසෙක් වෙලා ඉපදෙන්ට ඔය වගේ විවිධ විවිධ ජන්ම ලබන්ට මේ සසර මොකක් හරි අසලයක් කරලා තියෙනවයි. බලකද එකක් නිතන් නිකම්ම දුගතිර වැටුණ නෙවෙයින්. නිකම්ම බල්ලෙක් වුණා නෙවෙයින්නේ නිකම්ම හරකෙක් වුණනා නෙවෙෙන් අනුන්ගේ නය ගෙවන. නිකම්ම මේ මේ විවිධාකාර නම්මුලින් හඳන්න නමේ විචිත්‍ර ලෝකයේ සත්තු හරි විසිතුරුයි කියෙනාන. එතකොට ඒ විචිත්‍ර ලෝකය තුළ නිකම් ඔය තැනට පත්වනාා නෙවෙයි. එකක් තමයි. අවිද්‍යාව ඇතුළේ සසරේ බොහෝ කාලයක් සැරිසැරුවා. ඉට පස්සෙ කුසලය අවිද්‍යාව හින්දාම ඇතිකරගණඩ බැරිවුණා. තන්හාාව දියුණ වන. එවගේම තමයි අවසානයට නිවන් මගේ ඇහැරුණා නිවන් මග ඇහිරිච්ච හින්දා මේකේ අගක්මුලක් තේරුම් ගන්ට බැරුව න්ට අසරණ තත්ත්වයට පත් වන. පිංත්නි අපේ ජීවිත කතාවත් මේ මනුස්සත් බවය ඇතුළේ අපි මේ ධර්මයේ දියුණු කරගෙන යනකොට මේක විසලගත්ති නැත්තං මේකෙන් නිදහස් වෙනකං මේ විදිහට දුක්විඳවිත දුක්විඳවිදි අන්ට වෙන එකක් වෙනවා මේක වැඩේ කියන්නේ භාග්‍යතන් වහන්සේ නමක් ලෝකෙ පහල් වෙලා ඉන්න කාලේක මේ සසර යන ගමනේ මේ හැඩතලයෙන් යන විදිහට මේ විදිහට අපි යනකොට. උන්හන්සේ පහළවෙච්ච කාලයක, අප තිරිසං අත්භවයක උපත ලබලා හිටියොත්. බුදුරජාණන් වහන්සේ පෙනි පෙනී අපිට බුදුකෙනෙක් පහළ වනා කියලවත් දැනගණ්ඩවත් බැරුව. අන්තසරණ වෙලා සසර ගමන අන්ට සිද්ධවෙෙන්. මිදැන්ට වෙන්නේ නැතිවේ. එඉනිසාපි ද හැම්ම වෙලේම මෙන්න මේ බය දකිින්ද. මෙ සත්තුදිහා දකිනකොට ඒ සත්තුවන්ට මිලනියම කරන්ට නෙවෙේ. ඒ සත්තු දිහා දැකපු හාමඒ සත්තුන්ගේ හැඩයන් වර්ණනා කරන්නට නෙවෙයි. ඊට පස්සේ නිමාඩු දවසයට ගිහිල්ලා දෙහිවල සත්තුවත්ේ ඉන්න සත්තු ගාන බල්ල පොටෝගාලට නෙවෙයි. ඒ තැංවොල්ට ගිහාම බලන්ට ඒ සත්තු විඳන දුක. පැත්තකින් අර මහ කැලෑවලින්ට ඕනෙවුන් ගෙනද්දාළ කූඩුවලට පුන් මේ ප්‍රචස්ස එකක්වත් නැති පුංචි කූඩුවක අනන්ත දුක්කදිනවා එක පැත්තකින් අනිත් පැත්තන් ඒ සත්තු හරියට තමන්ට ඕන ගොදුර හොයාගන්ඩ බැරුව තව පීඩාවිදිනවා අපේ ගිහිල්ලා අනේ හරි ලස්සන ගිරවෙෙක් මාත එක්කත් කතා කර කතා කරන ගිරව් උන් එක් පොට ගහනවා සෙල්පි ගහනවා විදිනවා තිරිසං අත්භවේදදු තිරිසං සතෙක්ක ලද්දුක්කි දිනවා ඒත් දුකත් දෙක තුනකරගෙන කොලී කරගෙන උන් කූඩු වෙලත් ඉඳිනවා. මා කැලෑවල ඉන්ටුවන සත්තු පොඩි කූඩුවකට දාපුහාම ඒ සතාගේ තිරිසං භවේ තුළ විදින්ට අවශ්‍ය වෙන දුකවගේ විසි දිස්කුණයක් දුකනැ්දේ සතාට. ගේ ඒ උපත සකස්වෙලා තියන සමහර විට පියාබන්ඩ අපි තටුකපපුහම හරිනවාද නිදහසකෝ අන්න එනිසා අපිට පින්වතුන මගතොට ගෙදර ඕන තරක සසර බයදකින්ට විවිධ පැතිවලින් මේ ගැන හිතන්ට කමටන් ඕූන තරම් අපිට එක කමටහනක් හමනැත්තං ඒ තමන්ගේ ජීවිතය සුවපත් කරගන්ට තමන්ගේ ධර්ම දැනුම දෙවුණු කරගන්ට ධර්මයට මේ ගලපගණ්ඩ ඕන කාරණයක් කියලා සමහලට තේරෙන් නැති බවත්තිය නවා. එනිසා පින්වත්නී එ නොතේරෙන බව මම කියනවා මේ දේශනාව හේතු කරගෙන හරි තේරු මක් බවඩ පත් කරගෙන. ගෙදරන්න තිරිසං සත්තු එලිට දාහන්ට කියලා නෙවේ කියන්න. ඒ සත්තු ඔබත් එක ආදරයෙන් දරුවෝ වගේ හැදින සත්තු. ඒ සත්තුවන්ට පොඩි හරි සහනයක් ඒ තුළ දැනෙනො ඇති මම තිරිසං සතෙක් වුුණත් මට මේ ෙදර මිනිස්සු මට දරුවෙකුට වගේ සලකනවා කියන එක ඒ සත්තුවන්ට දැන්නනවා ඇති. ඒක ඔබට යහපතක් පිණිස හේතු වෙයි. හැබැයි ඒ සත්තු දිහා බලාගෙන ඒ පුංචී ලෞකික සැනසීමට වැඩිය. ඉතාම ග්‍රාම්මය සැනසීමකට වැඩිය ඒ සතෙක් දිහා දෙකලාා පසේබුදුරජාණන් වහන්සේ ඇතාගේ කීම ඇතාට වෙච්ච දේ අවබෝධය පිණිස පරිවර්තනය කරගත්ත වගේ ඔබෙත්. අවබෝධය පිණිස හැම දේම පරිවර්තනය කරගන්ට වටපිටාව හැදෙන්ට අවශ්‍යයි කියන එකයි මගේ අදහස මගේ දේශනාව. ඉතින් එනිසා මේ වෙලා වේ ඒකත් එක්කම ඔබ දන්නවා මෙ තිරිසං සත්තුත් සමහර වෙලාවට පින් සිද්ධ කරගත්ත තැන්තියනවා. ඇැන් අර බකමූනෙක් භාග්‍යතන් වහන්සේ වඩිනකොට උන්න්නහන්සේගේ ලස්සන දෙකලා උන්වහන්සේ වඩින ගමන දෙකලා තටුසලලා නවස්කාර කලා කිය ටුවාාවේ හම්බෙනවානි. එවෙලා අයි භාගතනාන්සේ දේශනා කල්ල තියෙනවා. මේ බකමූුණන බුදු හාමුදුරුවන්ට කරපු නමස්කාරය උන්වහන්සේගෙන පැහැදිලා කරපු ගෞරවය හේතු කරගෙන අය දුගතියට වැටෙන්න්නේ නැතුව අනාගතයේ සෝමනස්ස නමින් බුදුුවෙනවා කියලා පසේ බුදු කෙනෙක් පසේ බුද්ධත්වයට පත්වෙනවා කියලා උහන්සේ පෙන්න්නනවා. එනිසා තිරිසං සත්තු පවාර පාරිල්ලෙහි ඇතාාවගේ උපස්ථාන කරලා අනාගතයේේ මංගල නමින් ලෝකේ බුද්ධත්වයට පත්වෙනවා පාරල යතා අ දසබෝධි උත්පත්ති කතාවන් හියෝ ගැන තරතුොරතුරු තියෙනවා. එතකොට එවැනි උසල් දහම් සිද්ධ කරගත්ති බුදු කෙනෙක් තිරිසං සත්තු පවා පහළවෙච්චේ හින්දා. ඊට වැඩිය උසස් මනසක් අපිට බුදුගුණ වඩන්ඩ පුළුවන් මනසක් දැන් තියෙනවා. භාගතන් වහන්සකි ගුණවගේම තමයි බුදුගුණත්ම බුදුගුණම විදරසනාවට හරවගෙන අවබෝධර පත්තෙන්ට පුළුවන් වටපිටාවක් අපි දැ තියනෙන. තවම භාගතරන් වහන්සේගේ සාසනය පවතිනවා. එනිසා මේ මණ්ඩුක දිවිය පුත්ත්‍රරයක්ත්්‍යෙදා බුදුහාමුදුරුවන්ගේ දේශනාවන්න හලා. තිරිසං අත්භවයෙන් අත්මදිලා දිව්්‍යලෝ කිපතිලා නැවත බුදුහාමුදුරු හමුවෙලා සෝවාන් පලයේ පිහිටියයානං හිතන්ඩපොළුවන් හිතක් තියෙන, අහන්ඩ පොළුවන් කන්තියන අපිට පින්ංතුනේ. ඉිද්‍රියන්ගල විකලත්වයක් නැති අපිට මොනවද මේ ජීවිතය කරගන්ට බැරි. ඉතින් එනිසා ඒකට වීර්යයි උත්සහයයි අවශ්‍යය කරන්නේ. එ වීර්ය උත්සහය අපට ඇතිවෙන්ට මම ඔබට මතක් කලේ මහා ලොකු හේතු අවශ්‍යය වෙන්නේ නෑ. මහා ලොකු දහම් දැනුමක පිහිටන්ට නෙවෙයි අවශ්‍ය වෙන්නේ. අපිට අවසුව වෙන දේ විදරසනාවට හසුකරගන්ට පුළුවන් හැකියාවකොයි. පිතියෙන්න ඕන ඒ තුළ අපිට නිවන්මාර්ගේ එලි පිහෙලි කරගන්නට අයවශ්‍ය වෙන්නේ. තින් ඒ නිසා භාගතන් වහන්සේ හෙළිපෙහෙලි කරපුයේ නිවන් මග තුළ අපිට ගමන්කරන්ට අවකාශය තියනවා. එතින්ගේ නිසා එවන් තැනකට ඔබේ හිත නැමෙන්න්නට දේශනාව පයෝගීවෙත්තුවා උපකාරවෙෙත්තුවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරන අර තුරේ. අදත් මම ඔබට සීපත් කරනවා අපි සිද්ධ කරන මෙ සාසනික කටයුත් ඇතුේ පිංකම ඇතුළේ කුටි පූජාව කියන මහා පිංකම ඇතුළේ එක කුටියක කටයුතු බොහෝසියින් නිමාවට පත්වෙලා අපිට දැන් එහි වැඩවසන්ට අවකාසේ හැදි ල තියෙනවා. එතෝ අපි දෙවැනි කුටියේ වැඩ කටයුතු ආරම්භ කරන්නට සූදානමින් ඉන්නවා? එනිසා පිහතුනි ම සහිපත් කිරීම කරන්නේ ඇත්තටම ඔබට උසලයක් අත්පත් කරලා දෙන්ඩ. මොකද බොහෝ දෙනකොට තනියම කොටියක් ඉදි කරලා ශාසනයට පූජා කරන්නට බැරියා ඉන්නවා. ඒවගේම තමයි මහා විදිහට ඒ සඳහා සම්බන්ධවෙන්ට බැරියාත් ඉන්න පුළුවන්. ඒ හැම දෙනාටම තමාන්ට හැකි අයුරින්. මේ පින්කමට දායක වෙන්න පුළුවන් අටමහා කුසල්ලට ගැනෙන පින්කමක් විදිහට මේ පින්කමට එකතු වෙන්න පුළුවන්. ඉතින් එෙනිසා අපි ඒ කුටිවල වැඩඉදලා ස්වාමින් වහන්සේලා විදිහට මේ දේශන පවත්වන හැම පතාවක් ගානිම. ලෝකයට ධර්මය දේශනා කරන හැම මොහොතක් ගානිම.ඒවගේ මොතමයි තර්මී ඉගෙනගන්න හැම මොහොතක් ගානිම දහම් පොතපත අධ්‍යනය කරන හැම මොහොතක් ගානිම. යම්කිසි මෛත්‍රියක් ලෝකයට පතුරුවන හැම්ම වෙලාවකම පින්හතුනි ඒ කුසැලයෙන් කොටසක් එහමනත්තන් එහි පින ඔබට පිංහතුනි ලැබෙන පිනක්.ඒ හරියට බැංකුවක ස්ථාවර් තැන්පතු දැම්මට පස්සේ ස්ථාවර් තැම්පතුුවෙන් ඇය පොලිය ලැබෙන්න්න ඕන කියලා බැංකුවට වැදගෙනින්න්න ඕනි නෑන. එතකොට අපිට ඒක මාසිකව ලැබෙනවා. එම ස්ථාවර්පොලියක් සහිතව. ගෙනෙ යම්කිසි තැම්පත් කිරීමක් සිද්ධ කරෝ. ඒවගේ තමයි මේක ගරු පූජාව. එමන තන් ගරු කුසලයක් මේක යම්කිසි ඉදිරියට මේ ශාසනයේ පැවිදිවන භික්‍ෂූන් වහන්සේ ලයින්වානං. උන්වහන්සේල පවා පරිහරණය කරන විදිහ කටියයුත්තක් දිහටයි මම්ක් විංකම කරන්න. ඉතින් එනිසා ඒ සඳහාට දායක වෙන්න පුළුවන් අද දවසත් මම ්‍රීපත් කරනවා. මේ පින්කමට කාට හරි තමාවත් සම්බන්ධවෙන්ට බැරිවෙලා තියෙනවා නං. ඔබ ගැ අනුකම්පාාවී සීපත් කිරීම කරන්නේ. ඔබට මේ පිනට සම්බන්ධෙන්ට ඕන නිසා සම්බන්ධ කරගන්න ඕන නිසා ඔබටත් පිනක් සිද්ධ කරගන්නට ඔන් නිසා දුරකථනාංකය. ඔබට මේ වෙලාවෙේක සඳහන් කරගන්න පුළුවන් ලියාගන්න පුළුවන් බින්දුවයි හතයි එකයි, තුන්දස් දෙසීයයි, අටසිය දා හතර නැවතත් සිහිපත්කරොත්. බිඳුවයි හතයි එකයි, තුන්දාස් දෙසීයයි අටසිය දා හතර මේ කියන දුරකතන අංකේට ඇමතුමක් දීලා වැඩි කරුණු වැඩි විස්තර මේ පිළිබඳව විමසන්න පුළුවන්කමත් තියෙනවා දායකත්යෙන් එකතුවෙන්ට හැකි පරිදි කැමති විදිහට දායකත්යෙන් එකතුවෙන්ට කැමති කෙනෙක්කින් වරන්. ඉතින් ඒනිසා ඒ හැම දෙනාටම මේ දොර විවර කරන්නේ සසරින් එතරවෙන්ට අපිට පින්. අවශ්‍ය වන හිසා නිසා භාගතනාස පෙන්නන්නේ. මා පුණ්්‍ය බායි ූත්‍රය තුළේ පිනැට බයවෙන්න එපා කියලා. එනිසා පින් කරන්නට බය නොවී පින් කරන්නට. එ පින් කරන අතරතුරේ අදත් සිද්ධකරගත්ති මහා පිනා ධර්මය ශ්‍රවණය කිරීම නැමැති මහා කුසලේ මහා පින ඔබේ ජීවිතයට සිද්ධ කරගත්ත වෙලාව. පින්වත්නී මුලිනු සඳහන්කලා වගේ අද ධර්මාණු ශවාසනාවට ධර්ම දක්ෂිණාවට පින්හිතින් දාායකත්ය එකතු වෙච්. පිංවතුන් සීිපත් කරලා පින් අනුමෝදන් කරන්නට තමයි දැංසූදානං වෙන්නේ අද දේශනාවට දායකත්වයෙන් එකතුවෙනවා අංක අටසි අතලිස් පහිං දාහය දොඩංගාහේන ගොතටුව නවනගරයේ පදිංචි පිංවත් කේවී රන්දිිකා ලක් පිණි මහත්මියත් ඒ පිංවත් පිරිස ඒවගේම තමයි ඉඳරාන වහරක පදිංචි සුමනාරන්දිනිය මහත්මියඇතුළු පින්වත් පිරිසත් කියන මේ පංවතුන් ඒ පිංවතුන්ගේ බලාපොරොත්තු අරමුණු සිහිපත් කලොත්ත එහෙම කේවී රන්දිිකා ලක්මිණී මහත්මියය ඇතුළු පින්වත් පිරි සපේක්ෂා කරන්නේ, කේවී ගාමිනී පදමසිරිපියාණන්ගේ හැට පස්වන ජනමදිනේ වෙනුවෙන් ආදරණීය පියානන්ට නිදුක්නීරෝගී සුවව දීර්ගයවස ප්‍රාර්ථනා කරන්නට, එවගේ මතමයි සුජීවත්වන ශාමලී වික්‍රම හේවා මෑණියන් ඇතුළු. ප්‍රසාත් කාරිවසම් ස්වාහිපුරෂය කයාර් ඉින්දි දියනිය, ඔොනෙල් කීත් පුතනුවන් ඇතුළු. ලේසිල්ල දෙනාට ලක්ඇැසි ලෝවැසි සැමට නිදුක් නීරෝගීසුව චිරජීවනය හා පුතුම් ධර්මවබෝධය පාර්ථනා කරන්නට. එවගේම තමයි මව්පිය දෙපාර්ශවේම මිය ගිය සැමට පින් අනුමෝදන් කිරීම හා උතුම් නිවංසුව ප්‍රාර්ථනා කරන්නට ඒ පින්වතුන් තාම ශ්‍රද්ධහවින් දායකත්වය එකතු වෙලා බලාපොරොත්වෙනවා. එවගේම තමයි සුමනා රන්ධනිය මහත්මිය ඇතුළු තාමත් පින්හිතින් එකතු වෙන පින්වත් පිරි සපේක්ෂා කරන්නේ. මීට වසර දා හතරකට පෙර මියගේී ආදරණය ස්වාමි පුරුෂයා එවගේම පියාණන්වන පියසිංහ වික්‍රමාරච්චි මහතාට සහ එම පවුලට සම්බන්ධව මිය පරලෝගිය සැමට පින් අනුමෝදන් කරන්නට එවගේම නිවං සුව ප්‍රාර්ථනා කරන්නටත් එවගේම අපවත්වී වදාල මහා සංගරත්නයට පින් අනුමෝදන් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉට අමතරව සුජීවත්ව සිටින සියරු දෙෙනටත් නැත්ත එෆම් රේඩියෝයේ සැමට කල්්‍යානමිත්‍ර දේශකයන් වහන්සේලා සැමට. නිදුක් නීරෝගී සුවච්චිරජීවනය සහ, ඉතාම ඉක්මනින් ඉක්මන් භවේකදේ චතුාර් සත්‍යය ධර්ම අවබෝධ කරගන්නට මේ උසල් හේතුවවෙත්තුවා කියන ප්‍රාර්ථනාව ඒ පින්ත් පිරිස සිද්ධ කරනවා. ඒ හැම දෙනාම දායකත්්‍යයෙන් එකතු වෙලා අපේක්ෂා කරන විදිහට බලාපොරොත්වෙන විදිහට මිය පරලෝ යන්නට එදිච්ච සියලුම ඥාතීන්ට සංසාර පවා හමුවෙලා මියගේ ඥාතීන්ට මේ පින් අත් පත් එත්තුවා. එවගේම තමයි රටවාසී ලෝකවාසි. ර්මේ ශ්‍රවණයරපු ඔබ හැම දෙනාම නමින් මේගේ සීල්ම ඥාතීන්ට මේ පින් අත්පත් එෙත්වා හැම දෙනාටම ධර්ම අවබෝධය තුළ සැනසෙන්න්නට මේ පිින් ඉවහල් වෙෙත්වා කියලා තාදු කියල ප්‍රාර්ථනා කරලා අපි දැන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකා සට්hහාචබුම්මට්ා දේවානාගා මහිද්දික ආපු්ඥන්තන් අනුමෝදිිත්තුවා චිරංරක්කන්තු ලෝකසාසනං චිරංරක්කන්තු දේශනං චිරංරක්කන්තු මං පරංති. ධර්මේශ්‍රවනය කරපු හැමදිනාටමත් නැත්තෙෆම් කාර්යමණ්ඩලේ හැම දෙනාටමත් ලෝකවාසි හැමදිනාටම චතුරාරි සත්්‍ය ධර්මයාව බෝධය තුළ නිවනිින් සැනසෙන්නට මේ පිංකුසල් ඉවහල් වෙෙත්වා. සියල්ලෝ නිවනිින් නිවෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම සම්මා සම්බුදූ සරණයි. සාධහු සාධහු සාධහු. අද නැතෙෆෙම් රේඩියෝවේ බදාදා ධර්ුම දක්ෂිණාව පැවැත්වයීම සඳහා වැඩමවන්නට ඒදනු අති පූජනීය සගම අනෝමදස් ස්වාමින් වහන්සේට අපි කවුරොත් ඉන්න තැනක සිට හයිියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින්, නිදුක්නීරෝ ගීසුව චිරජීවනය හා උතුම් ධර්ම අවබෝධය ලැබේවායි කියයා ප්‍රාර්ථන අකරමු. ඒ ප්‍රාර්ථනාව සමඟින් අපි ඔබට විශේෂයෙන් මසිහිපත් කරනවා පෙබරවාරි මාසේ විසි තුන්නනද සවස හතරට පැමිණෙන්න කියලා, අනුරාධපුර යිතිහාසික ජේතවනාරාම පින්බමට, සමන්ත පට්ටහන ධරුම රාත්‍රිය සමගෙන් එක්කාසුවීම සඳහා. ඇති පූජනීය දෙනයායේ උපසමස්වාමයෙන්න් වහන්සේගේ මූලිත්වයෙන් පැවැත්වෙන මේ ධර්ම රාත්‍රිය පසුදා පහන් වන තුරු පැවැත්වෙනවා. මේ ගැන වැඩිවිස්තර දැනගන්න දායකත්වයන් දක්වන්න. ඔබට කතා කරන්නට පුළුවන් මෙන්න මේ දුරකතන අංකවලට බින්දුවයි හත්සිය හැත්තෑ හතයි. හැත්තෑ හතයි, අනු හතරයි අසුව දිින්දුවයි හත්සය හැත්තෑ හතයි. හැත්තෑ හතයි, අනු හතරයි අසුව දුරකතනාංකෙන් මංජුලට සහ. ිදවයි හැත්තෑයි හතයි එකිය දහයයි, අසූ හතයි අනු හත දුරකතනකෙම්, බින්දවයි හැත්තෑයි හතයි එකසිිය දහයයි, අසූ හතයි අනු හත දුරකතනංකෙම්, නිරුක්ෂිට කතාබහ කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒගේමයි නැෙෆෙම් රේඩියෝව සෑම ොහොතක මුත්සාහ කරන්නේ දර්ුමය ඔබේජීවිතයට වැඩි වැඩියෙන් සමීප කරන්න. ඉතින් මාර්තුමාසය අට වනද සිකුරාදාදිනයක් නිවාඩුදිනයක් නිසා. අපිආරාධනා කරනවා සියලු දෙනාට සවස හතර වෙද්දි පමිණන්න කියලා. ඒ යිතිහාසික අනුරාධපුර රුවන් වලි මහාච යිතිරාජාණන් වහන්සේ වැඩසිටින උතුම් මූ පින් බිමට. ඒ පටිච්ච සමුපාද ධර්ම දේශනාව සමගින් එක්කා සුවන්න ඉතින් ත්‍රිපිටකය අටුවා ටකා පරිවාර ග්‍රන්ථ අනුවම දේශනා කරන උතුම් වෝ පරම ගම්බීර පටිච්ච සමුපාද ධර්ම දේශනාව සවස හයේ සිට පසුදාව. පහන්ුවනතුරු තුන්යම් රයක් පුරාවටම පැවැත්වෙනවා. අතිපූජනය තපෝ වනයේ රථන ස්වාමින් වහන්සේ තමයි මේ උතුම් මූ ධර්ම දේශනාව පවත්වළු ලබන්නේ. ඒවගේ අපි ඔට සීහිපත් කනවා අනිතෙෆිම් රේඩියෝේ සේත පූජා සජීවී වැඩසටහන පවත්වන්න. ඔබට වැඩි විස්තර දෙනගන්න පුළුවන් දින්දුවයි හැත්ත හතයි හතලිස් එකකයි පනස්කයි. දෙසිය හැත්තෑ දෙක දුරකතනංකෙයට කතා බා කරලා බින්දුවයි හැත්තෑ හතයි. හතලෙස්සකයි පනස්කයි දෙසිිය හැත්තෑ දෙක දුරකතනන්කයට කතා බහ කරලා මේ ගඩ වැඩිවිස්තර ඔබට දනගන්න පුළුවන්කමක් තිබෙනවා. යලිත් හෙට දිනේ හමුවනතෙක් ඔබට සහිපත් කරනවා. මේ ශ්‍රවණය කළ උතුම් වූ දර්මු දේශනාව නැවත නැවතත් ශ්‍රවණය කරන්නට නෙත්තෙෆම් බණ YouTubeු නාලිකාවට පිවිසෙන්න්න ඒවගේමයි නේත්‍රා ෆෙස්බුගක් පිටුව ඔස්සේ සියලු ආගමික වැඩසටහන් පිළිබඳව අපි ඔබව දැනුවත් කරන්නට සූදානම්. ඒ සිහිපත් කිරීමත් සමගෙන් නෙත් අහන්න ජාතිය නාලිකාව සමගෙන් එන්න සැදහවත් සියල දෙනාට අපිසහිපත් කරනවා. අසිරිමත් පින්කම්මාලාවක් ආරම්භවන දින කිහිපයක් තම ඉදිරියේ දී උදාවෙන්නේ. ඉතින් පෙබරවාරිමාසේ විසි දෙක විසිතුන්න කියන. දින ඔබට ලොතුරු සම්මා සබදුරජාණන් වහන්සේගේ ජීවිකේෂ ධාතුන් වහන්සේ සරජාතුන් වහන්සේ සහ මහරහතන් වහන්ේගේ උතුම් ව ධාතුන් වහන්සේ නමස්කාරන්නට පුළුවන්. ඒ නිල්ිගල ජාත්‍යන්ත්‍ර බෞද්ධමධ්‍යස්ථානයේ වැඩ සිටින උතුම්ම ධාතුූන් වහන්සේ තමයි තාමත්ම ගෞරවයෙන් හරසරින් වැඩමවීම සිද්ධවන්නේ හොරන සලස්වාර පිහිට ගිලන් භික්‍ෂ මධ්‍යස්ථානය වෙත නැත්නම් බක්කොල මහා චෛතරාජාණන් වහන්සේ වැඩ සිටින පින්බිමට. ඒ වගේමයි විසි දෙවනදා අතිපූජනීය හසලක සීල විමල ස්වාමීන් වහන්සේ රාත්‍රිය හතට ධර්ම දේශනා පැවැත්වීම සහ වැඩමවනවා ඒදවසේදීත් නැත්නම් පිබරවාරිමාසේ විසි දෙවනදා. සවස ෞෂධ පූජාවක් පවත්වලා ලෝකටම නැත්තන් ලෝවාසි සියලු සදැහවතුන්ට අශිරවාද කරන්නට පලාපොත්තු වෙනවා. පෙබරවාරිමාසේ විසි තුන්ගනදා රාත්‍රිය හතට අතිූජනීය කටවල හේමාලෝකපේනායක ස්වාමීන් වහන්සේ වැඩමවනවා, හොරන සීලසුවරණ ගිලන් භික්‍ෂ මධ්‍යස්ථානයට ඒරාත්‍රී ධර්මදේශනා පැවැත්වම් සඳහා. එදින සව ෞෂධ පූජාව පවත්වන ලබන්නේ ඇතිපූජනීය මැද්‍රී ගිරියේ පංජසාර ස්වාමීන් වහන්සේ විසින්. ඉතින් මේ දින තුන පුරාවටම උතුරු සම ස බදුරජාණන්හන්සගේ කේෂිධාතුන් වහන්සේ සරජධාතුන් වහසේ සාහ මහරහතන් වහන්සේගේ උතුම ධාතුන් වහන්සේ නමස්කාර කරන්න වගේම සියලු පින්කටයුතු සමගින්ෙන් එක්කාසුුවන්න පැමිණෙන් කියෙන ආරාධනාව සමගින්. ප්‍රඳෙන්න්න ජාතිය නාලිකාව නෙතෙෆෙම් රේඩියෝව සමගින් ඔබට තරුවන් සරණයි.